සෞඛ්‍ය කාරයමණ්ඩලේ ආර්ථික යුක්තේ ඉටුකිරීම සඳහා ජනාජිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ෂවකරුවන්ගේ කමිටුවක් ස්ථාපිතකරා. ඒ කමිටුව නියෝජනය කරනවා සෞකිසේවා ෘත්ථය සමිති සන්ධානය විදිහට අපේ කැඳුම්කාර මණ්ඩලය. ඒවගේ මුදල් අමාත්‍යංශය සෞඛ්‍යමාත්‍යංශය ඇතුළු වගකි වුතු පාර්ශවසිය එලු දෙනා. තොර මේ කමිටුව අදඋදෑසන දහයට මේ ආර්ථික යුක්තිය ඉටුකිරීම පිළිබන්ඳව ප්‍රධාන සාකච්ඡාවක් තීරණාත්මක සාකච්චාවක් කරා. ඒ සාකච්ඡාව අතිශ්‍යයෙන්ම අසාර්ථකයි. ඒ සාකච්ඡාවේදීඒ කමිටුව ඉතාම සුවද අපිත් එක සාකච්ඡා කරාට ඉතා පැහැදිලිව පෙනවා ඔවුන්ට මේ තීන්දුව ගැනීම සඳහ ප්‍රමාණවත් බලයක් නැහැ කිය එක ඔුන් දිගින්දිගටම කලින් සැලසුම් කරගත්ත යෝජනාවක් එක්ක තමයි අපිත්ක කතා කරේ ඔවුන් දිගින්දිගටම සාධාරණත්වය කියන කාරණාව පිළිබඳව පූර්ව නිගමනයක ඉඳල තමයි කතා කරේ අපිට තේරෙන්නේ ඒමි ට තීරණ ගැනීම සඳහා බලය පවරණය කිසිම් කර්තවවයක් කරලා තියෙනවා. ඒ බලය කමිටුවෙන් මෙපිට සාකච්ඡාවෙන් එලිය තමන්ගේ තිගරණයක් විදියට තියාගෙනින්. තයනිසා සාකච්ඡාවේදී ඒ කමිටුවත් දිගෙන් දිගටම ඔවුන්ට කළ හැකි උපරිමය පිළිබඳව විතරයි කිව්වේ. ඊට එහා තියෙන සාධාරණත්වය සාකච්ඡා කිරීමට පවා ඔවුන්ට හැකියාවක් තිබුණ නෑ ති එෙමටක්ක් අපිට එතනි නිහාට සාකච්ඡා කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. විශේෂම ඔවුන් ඉදිරිපත් කරපු යෝජනාව. කිසි සේත්ම සෞඛ්‍ය කාරය මණ්ඩලේයට සාධාරණත්වය ඉටුකරන එකක් හෝ. ඔවුන්ගේ සමහර නිර්දේශ මේරටේ ආර්ථික ප්‍රතිපත්තියට කෝමද ගලපගන්න කියන කාරණාව හෝ අපිට හිතාගන්නට බැරි තත්ත්වට පත්වෙලා තිබ්බා දෙනිසා අපි සෞකිසේවා ෘතිය සමතිි සන්ධානය විදිහට ඒ සාකච්ඡාව අසාර්ථක බව. ඉතා පැහැදිලිව මේ රට දැනුන් දෙෙනවා. ඒ අසාර්ථක බව නිසා අපිට වර්ධන ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන්නට සිද්ධ වෙනවා කියන එක. ඉතාම කණගාටුවෙන් දැනුන් දෙෙනවා අපි මුලින්ම්ම කියනවා මේ රටේ මහජතාවකින් අපි සමාවිල්ලනවා. අපි අතිශ්‍යය බරෑරුම් උත්සාහයක යෙදනා මේ ගැටලුව සාකච්චාමාර්කයෙන් විසදගන්න. ඒවගේ අපි හෙට දවසෙත් මේ මොහොතෙත් ඉදිරියේදී මතුවෙන ඕනෑම අවස්ථාවක. ඕනෑම කෙනෙක් එක් සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගෙන් මේ ගැටලුවෝ විසඳල වර්ධන ක්‍රියාමාර්ග නතර කරන්න සූදානමිගඉන්වා. නිසා අපි කියන්නේ දවසේ පැය විසිහතරෙක්ක වෙලාවෙන් ඕනෑම වෙලාවක. අපි ඕනෑම කෙනෙක් එකක් සාකච්ඡා කරන්න ලෑස්ති මේ ගැටලුව විසදාගෙන මේ රහටේ රෝහල් සත්කාර සේවාව රටේ රෝගීන්ට යතා පලදි ලබාදීම සඳහා කියන කාරණාව අපි නැවත මතක් කරන. කෝමුණත් අපි අවසාන වශයෙන්. සෞඛ්‍යය වෘතය සමිති සධානය විදිට අද දවසේදී එකේ නායකත්ව සමුලුව කැදෙව්වා. ඔවුන්ගේ ඒක මතික තීන්දු අනුව අපි අද දවසේී තීරණය කරා. හෙටවද ඇසන හයයි තිහේ සිට නැවතවතාවක් අපි අත්හිටඔපු වර්ධන ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න. අපි මේ වර්ධන ක්‍රියාමාර්ගය අලුතෙෙන් පටන්ගන්න වර්ධන ක්‍රියාමාර්ගයක් නෙවෙයි සාකච්ා සඳහා ධනාත්මකව ප්‍රතිචාර දක්වන්න ඕනෙ නිසාත් අපි අනවශ්‍ය විදිහයට වර්ජන ක්‍රියාමාර්ග ගැනීම තුළ රෝගීන්ට සිද්ධ වෙන පීඩාව පිළිබඳව අතිශය වැදගත් සැලකිල්ලක් අරගෙන තමයි අපි වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලික වත්හිටවල තිබුණනේ තිගේ අත්තිටපු වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදෑසන හයයි තිහට නැවතා ආරම්භ කරනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය සේවාවේ ලක්ෂයකට අධික කාරය මණ්ඩලේ සහභාගි වෙනවා. සමස්යක් විදියට ගත්තුත් සෞඛ සේවාවේ කාරය මණ්ඩලයෙන්. හතරෙන් තුනක් මේ වර්ජනයට සභාගි වෙනවා. මේ වර්ජනයට සභාගිවෙන්නේ නැත්තේ සෞඛ්‍ය සේවාවේ ඉන්න එකම එක කණ්ඩායමක් විතරයි. ඒ වෛද්‍ය වෘතිිකයෝ කියන කණ්ඩායම විතරයි. ඔවුන් මේකට සහභාගිවෙන්නේ නැත්තෙත්. ඔවුන්ට ආර්ථික යුක්තිය. රජය විසින් ඉටු කරලලා තියෙන නිසා කියන එක තමයි අපි පිළිගන්න. එමනතුව අපි විශ්වාස කරන්න උත්සාහ කරන්න උන් අපිට විරුද්ධෝ මේ වර්ධනය නොකර ඉවා කියලා. නිසා අපි ඔවන්ගෙන් නැවතත් ඉල්ලන්නේ. අනවශ්‍ය මැදිහත්වීම් කරලා මේ වර්ජනය දික්සන්න එපා. මේ ඔබ ජයග්‍රහණය කරපු ආර්ථික යුක්තිය. ඔබත් එක් රාජකාරී කරන පවුලක් විදියට මේ සේවාව දෙන කණ්ඩාය මේ ආර්ථික යුක්තිය ඉටු කර ගැනීම අරගලය. බ ආර්ථික යුක්තය ඉටු කරගන්නා වෙලාවේ මේ කණ්ඩායම ඔබට සයෝගය දුන්නා. ඔබට විරුද්ගව කිසිදු දෙයක් කරේ නෑ නිසා ඒ වෘතතිය සමති සදාචාරය ආරක්‍ෂා කර ගැනීම ඔබගේ වගකීමක් එම නැතුව වර්ධන ක්‍රියාමාර්ගයකට යන වෙලාවට ආණ්ඩුවේ පාර්ශවයෙන් හිටගන ඒ වර්ධනය කඩාකප්පල් කරන්න විධාකාරයෙන් මැදිහත්වීම. සදා චාරාවත් ෘති සම්ති ක්‍රාමාර්ගයක් හෝ උෘති සම්ති ව්‍යාපාරයක් විදියට නුසුදුසුයි කියනෙ අපි මතු කරනවා. මොකද තැන්තැන්වල අපිට පේනවා. සමහර බල්ලන් බැඳ තබන්නට ඕනෙ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒක නිසාම මේ ර්ල ක්‍රාමාර්ගය අනවශ්‍ය දිදයට දිදග්ගස්වීම කියන එක වග කියීවුතු ෘතිය සම්ති්‍යපාරයක් විදියට අපිට මුල් අධේරේ දීම සිහිපත් කරන්නට වෙනවා. ඒවගේ අපි සෞඛ්‍යාමාත්‍යංශයට කියනවා මේක යුද්ධයක් නෙවෙයි මේ යුද්ධය ඔබ කරන්නට ඕන ෘතමය වශයෙන් ඔබ මේ ගනුදනුවේදී වැරදි අදහස් සහා. වංචික තොරතුරු මුදල්ල මාත්‍යංශයට සැපවීම කිය කාරණාව හින්ද තමයි රජයේ අපහසුතාවට පත්වෙලා තියෙන්නේ. රජයේ මේ අමාරුවේ වැටිලා තියෙන්නේ ඒක අද ඔවන්ට කියාගන්න බැරුව ඉන්න කියන අපිට පැහැදිලිියෝ දන්නවා. එනිසා උපේ සහයෝගය මේක විසදාගැනීමේ පැත්තට ක්‍රියාත්මක කරන්න එම නැත්තුව අපිට කරන්න දෙයක් නෑ අපි දන්නෙත් නෑ කියමින් යටටිින්. ූක්ෂම දිහයට කඩාකප්පල් කිරීම සඳහා තමන්ගේ නිලධාරීන්ට උදව් කරන්නපා නිලධාරීන්ට උපදෙස් දෙන්නපා එහම කොරොත් ඒ සිද්ධ වෙන එකමදේ අප දවස් දෙකකින් වර්ජනය අවසාන කරනවා අ දවස් හතරක් වෙන එක අපි දවස් සීයකින් අවසාන කරනවාක දවස් දෙසීයක් වෙන ඒ ක්‍රියාවලිය ඔබටත් මටවත් අපටත් මේ රටේ රෝගීන්ටවත් සුදුසුනෑ. ඒවගේ අපි මතක් කරනවා මේ වර්ජනය ක්‍රාමාර්ගය ඇතුළේ. අපි මේ රටේ රෝගී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි. මේ ක්‍රියාමාර්ග දත් කරන්නට අපේ උපරිම උත්සහය ගන්නවා.ඒවගේ අපි එහෙම උත්සහ ගනිද්දි. ඒකට තමන්ගේ රාජකාරිී ස්වභාවේ හෝ තනතුරේ වගවීම සහ වගකීම නොසලකා හරිමින්. ඒ රාජකාරී පුටුවේ ඉඳගැන එක ඒ ප්‍රකාශ නිකුත් කරන වනං. නවශ්‍යි දයට මුදාව යොදාගැනීමම් කරන්නන්නේ යනවනං වර්ජනයේ සාර්ථකත්වය පිළිබඳව වැරදි මතවාදයන් රටට හෙළිදරව කරන්නට යනවනං. ඒ ස්ථානවල අපි ලබා දෙන්නට යන මානුසික සේවාවන් අපි හත්තිට වනවා ඒ හත්තිටවන්නේ ඒ කියන නිලධාරීන්ට විරුද්ධව. එනිසා ඒවන්නේ නිලධාරීන් ඉදිරියට එනවනං හෙට දවසේදී. ඔවුන් පිළිබඳව විනිානුකූලව කටයුතු කරන එක සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරේ නැත්තං. සමහර රූහල්ලොල සමස්ත සේවාවන් නතරවීමේ ඉඩ කඩක් තියෙනවා. මොකද අපි දැක්කා එම බුරණ කණ්ඩායමක් දැම්මම එලියට ඇවිල්ලා බුරලා තමන්ගේ මොනොහාරි සාකුවට පුරවා ගැනීමේ ව්‍යායාමය යොදනවා. අපි ඒ මහත්තුරන්ට කියන්නේ මොනොවාරි ඉල්ල ගණ්ඩ ඕන්නන්. කරුණා කරලා මේ සටනයේ පැටලෙන්නේ නැතුව. අර මොකක් හරි පාත්තරයක් හරි එම නැත්තං වෙනයම් මොකක් හරි පිංගානක් කරගෙන මාරුකා සිටිකක් දාගෙන ඒක හොල් හොල්ල ජනාධිපති මන්දිරයට හරි අමාත්‍යංශයට යන්න මේ බැරෑරුම් අවස්ථාවේදී. ඔබගේ හිගා කෑමට මේ සටන පාදක කරගන්ඩ එ පාකී ලපි ඉල්ලනවා. මොකද මේක බැරෑරුම් සෞඛ්‍යෙසේවාව පැත්තෙන්. ඒවගේම තමන් හිඳගෙන ඉන්න පුටුවේ. වගකීම මොනවගේ කද්ද කියන කාරණාව පිළිබඳවත්. අවබෝධයෙන් කටයුතු කරන්න කියලා අපි විශේෂෙන්ය ඒ මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනෝ. ඒ වගේම මේ වර්ජන ක්‍රියාමාර්ගය ඇතුළේ අපිට ලබාදිය හැකි මානුසිික සේවාවන් ලබාදීම සඳහා. බාධාවක් නොවන සියලු රෝහල් වල අපිතා පැහැදිලියෝ කියනවා බාධාවක් නොවන සියලු රෝහල් වල කියලා මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළෙත්. මේ රෝහල්වලා ධ්‍යක්ෂක පුටුවලත් ආයතන ප්‍රධානී තනතුරුවලත් ඉන්නේ වෛද්‍යවරු ඔවුන් තමන්ගේ තනතුර තමන්ගේ වෘතිය සමිතිය තනතුරක් බවට පරිවර්තනය කර ගත්තොත් එහම කරගන්න අය බොහොමාඩුයි එම කර ගන්න කීප දෙනෙක් ඉන්න හින්ද අපි මේ කියන්නේ. බාධාවන් කරොත් අපිට මේ සේවාවන් දෙන්නවෙන්නේ නෑ. හැබැයි බාධාවන් නොකරන සෑම ආයතනයකම හදිසි සේවාවන් අධ්‍යවශ්‍ය සේවාවන් අපි සපයනවා. එවගේ සියලු ළමාරෝහල්ලොල සියලු පිළිකාරෝහල්ලොල සියලු මාතෘුරෝහල්ලොල අපි මේ සේවාවන් සමස්තයක් විදියට ලබා දෙනවා. එවගේම වකු ගඩු රෝහල සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනයත් මධ්‍යම ලේබැංකුවත් අපි විශේෂීත සේවාාවක් විදිහයට සපයන්ව තීරණය කලා තියෙනවා. එවගේ වෙනත් ඕනෑම අවස්ථාවක රෝගී ජීවිතයකට තීරණාත්මක බාදාවක් වෙන තැනක. අප අපේ සේවාවන් ලබාදීම සඳහා තීරණ ගැනීමට බලාපොරොත්තුෙන් පැය විසිහතරපුරා මෙ නායකත්වො මණ්ඩලය රැස්වමින් තමයි මේ ක්‍රියාමාර්ගය ගන්නේ හැබැයි කොහැරි ආයතනයක අධ්‍යක්ෂකවරය කියනවනං මේ වර්ධනයෙන් බලපෑමක් ඇතිවෙලා නෑ කියලා. ඒ වගේ ආයතනයකට අපි සේවාවන් ලබා දෙන්න බැඳීඳන්නේ නෑ. ඒ වර්ධනය බලපෑමක් නෑගගේ අධ්‍යක්ෂකවරයාට ඒ වගකීම පවරන්න කියලා පිල්ලා හිටනවා. වර්ජනය බලපෑමක් තියෙනවාය කියලා විශ්වාස කරන. එහෙම ගෞරවයක් මේ වෘතිමය සේවාවන් නොලට දෙන තැන්වලට අපේ කිසිම ගැටුල්ුවක් නෑ අපි ඒ රෝගී සත්කාර් සේවගාව අපිට පුළුවන් උපරිමෙන් හැයි සු එච්චාාවල් ලබාදීම සඳහ කටයුතු කරනවා. ඇති එනිසා අපි අවසාන වශයෙන් කියන්නේ මේ පත්කරපු සෞඛ්‍ය කාරය මණ්ඩලේ ආර්ථික යුක්තිය ුකිරීම සඳහා පත්කරපු පාර්ශවකරුවන්ගේ. කමිටුවට මේ වෙලාවේ අපේ ප්‍රශ්නය විසඳීමට තරම් ප්‍රමාණවත් බලයක් ලබාදීලා නැති බව තමයි අපේ නිරීක්ෂණය එනිසාපි ජනාධිපතිතුමාට කියනවා. කරුණා කරල මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. කරුණනා කල්ලා මේ ප්‍රශ්නයට මැදියත් වෙලා. මේ අසාධාරණය ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට එහාගේ අසාධාරණයක් විදියට මිරීක්ෂණය කරලා මේකට විසුණුමක් දෙන්න. හෝ ඒ කමිටුවට අවශ්‍ය බලය ලබා දෙන්න මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් විදියට සාකච්ාමාර්ගයෙන් විසඳන්න එම නැත්තන් ඒ කමිටුවත් එක් අපිට දිගිදිටම සාකච්චාකිරීම. ඔවුන්ගේ කාලයක්ත් කාදැමීමක්, අපේ කාලයක්ත් කාදැමීමක් විදියට තමයි අපි සලකන්නේ නමුත් අපි කිසිම විට සාකච්ඡා කිරීමට, කිසිම පාර්ශවයක් එක් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එඒගේ අපේ අදදවසේ සාකච්ඡාවට වර්ජනය සඳහා මෙතෙක්දායක නොවිච්ච ප්‍රධාන පාර්ශවයක් විදිහට රාජසේවා එක්සත් හෙද සංගමේ නියෝජිතයෙකුත් සභාගි වුණා රාජසේව එක්සත් හෙද සංගමයත් අපි ගත්තා වූ මේ සාකච්ඡාව තුළ සයට සියක් මේ එකතාව තුළ තමයි සාකච්ඡාවේදී කටයුතු කරේ. දෙ අපි විශ්වාස කරනවා දැන් ඔවුන් මේ අසාධාරණය තේරු රඟ ඇති කියලා එනිස අපි ඒ සංගමයටත් ප්‍රසිද්ධිය ආරාධනා කරනවා කරුණා කල්ලා මේ රටේ හෙදසේවාවී අසාධාරණයේ විසඳා ගැනීම සඳහා සංගමයයක් විදිට ඔගල් ලට තියන වගකි මිෂ්ට කරන්න කියලා ඒවගේම මේ ක්‍රියාමාර්ගයට යම්යම් ආකාරයකින් තවත් පාර්ශවයක් බාධාකරමින් ඉන්නවා. දේශපාලන ස්ථාවරත්වත් එ එක පාර්ශවයක් තමයි සමස්ත ලංකා සසේ ව සංගමය කියන්නේ. අපි ඔවුන්ටත් කියනවා. ඔබට මේ මොහොත්තේ මේ වර්ධනයට එකතුවෙන්නට නොහැකි දේශපාලන ගැටලුව මොකද කියලා අපි හොඳින් අඳුනාගෙන ඉන්නවා. ඒ දේශපාලන ගැටලුව පිළිබඳ අපි තේරුම් අරඟ ඉන්නවා. ඒක නිසා ඔබට මේකටසාභාගිවෙන්න බැරිවුණත් ඔබේ සාමාජිකයා. මේ ගැටලුවෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. ඔබ නඩත්තු කරන ඔබේ සාමාජිකය ආසාධාරණයට ලක් වෙලා තියෙනවා. එනිසා මේ වර්ජනයට බාධ කරන්න එපා මේ වර්ජනය ජයග්‍රහණය කරනවා කියන්නේ. ඔබගේ සාමාජිකයන්ගෙන්. සියයට අනු නමයයි දසම නමයයි නමයක් ඔබගේ සාමාජි යෝන්ගේ සාධාරණය තෘප්තිමත්වීමක් ඒ සාධාරණත්වය ඉටුවීමක්. එනිසා මේකට පිටු පාන්න එපා කියලා. අපි ඉතාම කාරුණික විල්ලනවා නැවතවතාව අපි වෛදදි නිධාරි සංගමයට කියන්නේෙත්. ඔය තැන්තැන්වල කත මැට දොඩවන වෛද්‍යවරුන්ට කියන්නේෙත්. මේකට මැදිහත් වෙන්නට එපා ආණ්ඩුවේ පාර්ශවෙන් කඩාකප්පල් කරන්නන්ගේ හෝ හොරිකඩයන්ගේ ගණයට, ඒවගේ වැදගත් ෘතියක්ෂහ ෘත්තිය සමිතියක් වට්ටගන්න එපා කියර කාරුණික ඉල්ලීම අපි කරනවා එවගේම අපි ඉදිරියටත් මේ ෘතය සමිති්‍යාපාරයේ ශක්තිමත්ව පෙළගැහෙන්න්නට ඕනේ ඒ නිසා අපිය ඉල්ලීම කරන්නේ සාමූහික සේවාවක ඉං වැඩකට යුතු කරන්න පුළුවන් තත්ත්වය අනාගතයට නැති කරන්න එපා කියන කාරණාව අපි නැවත කාරුණි විල්ලන.